සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයාලම එකතු වෙලා ඉන්නේ හිරුවා ඔෆිෂියල් YouTube channel එකේ නම් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න හිතුවා 2024 වර්ෂයත් ළඟ ළඟම එන හින්දා ඔයාගේ ෆොටෝ එකක් දාලා ලස්සන කැලෙන්ඩර් එකක් design කරගන්න විදිය. ඉතින් මේ design එක කරගන්න ගොඩක් අමාරු නෑ. ඉතින් අපි බලමු කොහොමද මේ design එක කරගන්නේ කියලා. හරි ඉතින් මේ වැඩේට අපේ ෆෝන් එකට පොඩි editing application එකක් ගන්න වෙනවා. ඉතින් මේ app එක තමයි Pixellab කියන app එක. ඉතින් ඔයාගේ ෆෝන් එකේ දැනටමත් සමහර විට ඇති. ඉතින් එහෙම Pixellab කියන app එක නැති කෙනෙක් ඉන්නෝ නම් ඔයාලට පුළුවන් Play Store එකෙන් ලේසියෙන් මේ application එක install කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන මේ විදිහට Play Store එකට ගිහිල්ලා search bar එකේ search කරන්න තියෙන්නේ Pixellab කියලා. ඉතින් මේ විදිහට Pixellab කියලා search කරලා මෙන්න මේ උඩින් app එක ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් මම දැනටමත් install කරන්න තියෙන හින්දා මම මෙතන මේ විදිහට අයින් වෙනවා. මගේ මේ විදිහට update ඇගලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ update එක දෙන්න යන්නේ නැහැ. මම මෙතනින් අයින් වෙනවා. ඉතින් මේ app එක install කරගෙන ඉවර වෙලා ඔයා කරන්න ඕනේ මම පල්ලෙහා comment section එකේ pin කරලා තියෙන comment එක. අන්නේ comment එකේ තියෙනවා link එකක්. ඉතින් අන්නේ link එක touch කරගන්න ඕනේ. ඉතින් මේ link එක මේ විදිහට touch කරාට පස්සේ ඔයාගේ තියෙන email එක select කරන්න එනවා. ඉතින් ඔයාලට කැමති email එකක් දීලා okay කරන්න. ඉතින් ඒ දේ okay කරාට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙන්න මෙතන මේ විදිහට file එකක් බලන්න පුළුවන්. ඉතින් මේ file එක මේ විදිහට download කරගන්න බෑ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 33 touch කරලා පල්ලෙහෙන් එතකොට එනවා download කියලා. ඉතින් මෙන්න මේ download කියන තැන touch කරලා ඔයාලට පුළුවන් මේ file එක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඒ විදිහ ඩවුන්ලෝඩ් කරන ඉවර වෙලා ඔයා මේ විදිහට ඔයාගේ Pixellab app එකට යන්න ඕනේ. ඉතින් Pixellab app එකට ආවට පස්සේ ඔයාට මුලින්ම බලන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මෙතන උඩ තියෙනවා ඔයාට බලන්න පුළුවන් 33. ඉතින් මෙන්න මේ 33 ටච් කරගන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා මෙන්න මේ ලිස්ට් එකේ open plp file කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ටච් කරගන්න එක. ඉතින් ඒ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා PLP කියලා ඔයාලට බලන්න පුළුවන් උඩම තියෙනවා මෙන්න මෙතන මේ PLP කියන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් එනවා මේ ලිස්ට් එකේ පල්ලෙහාට මේ යන්න ඕනේ. ඉතින් පහළටම ගියාට පස්සේ අර link එකෙන් ගිහින් ඔයා download කරගත්ත PIP file එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ file එක YouTube Hiruwa official calendar 1 PLP කියලා. ඉතින් මෙන්න මේ ෆයිල් එක උඩ මේ විදිහට ටච් කරගන්න. ඒ දිහට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා open only open and add කියලා. ඉතින් ඔයා මෙතනින් දෙන්න ඕනේ මෙන්න මේ open and add කියන එක. ඉතින් ඒ විදිහට open and add කියන එක දීලා ඉවර වෙලා මෙතන මේ විදිහට එකපාරක් back වෙන්න. ඉතින් ඒ විදිහට බැක් වුණාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා කැලෙන්ඩර් එකක්. ඉතින් ඔයාට පුළුවන් මේකේ තියෙන ඒවා වෙනස් කරගන්න. ඉතින් මෙන්න මෙතන අයිකන් එක මේ විදිහට ටච් කරගන්න. ඒ අයිකන් එක ටච් කරාට මේ විදිහට පල්ලෙහාට මේ යන්න ඕනේ. පහළටම ගියාට පස්සේ මෙන්න මේකට මම දාලා තියෙන ෆොටෝ එක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆොටෝ එක ඔයාට පුළුවන් ඩිලීට් කරගන්න. ඩිලීට් කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ධන ලකුණක් මෙන්න මේක ටච් කරගන්න. එතන ටච් කරලා මේ විදිහට from gallery කියන එක ටච් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයා gallery එකට තමයි එන්නේ. ඉතින් ඒ විදිහට gallery එකට ආවට පස්සේ ඔයාගේ calendar එකට දාන්න අවශ්‍ය photo එක select කරලා add කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට photo එකක් තෝරගන්නවා. ඉතින් මම මේ විදිහට photo එකක් තෝරගෙන ඉවර වෙලා මේ විදිහට මම ඔයාට අවශ්‍ය ගාන crop කරගෙන මේ විදිහට හරිය දෙන්න. ඉතින් මේ විදිහට හරිය දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ෆොටෝ එක බලා ගන්න පුළුවන් කැලෙන්ඩර් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහා තියෙනවා 2 back කියලා. ඉතින් මෙන්න මේ 2 back කියන තැන ටච් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට 2 back කියන තැන ටච් කරාට පස්සේ ඔයා ඇඩ් කරගත්ත ෆොටෝ එක කැලෙන්ඩර් එකට ලස්සනට වැටිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ
පල්ලෙහා තියෙනවා මගේ නම ඒ කියන්නේ මගේ YouTube channel එකේ නම හිරුවා official කියලා දාලා මේ විදිහට Facebook එකේ Twitter Instagram වල නම් දාලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේවත් වෙනස් කරගන්න ඉතින් මෙන්න මේ icon එක touch කරලා මේ විදිහට මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙතන මගේ තියෙනවා හිරුවා official කියලා මේක touch කරලා මෙන්න මෙතන අපිට තියෙනවා පොඩි icon එක මෙන්න මේ icon එක touch කරාට පස්සේ මෙන්න මෙතන එනවා pencil icon එක මේ pencil icon එක touch කරලා ඔයාලට පුළුවන් ඔයාලට මෙතනට කැමති නමක් දෙන්න ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය නම මෙතන type කරගන්න පුළුවන් ඉතින් ඒක type කරන මේ විදිහට okay දුන්නාට පස්සේ අර තියෙන තැනටම ඔයාගේ නමක් ගන්නට ඇවිල්ලා තියෙයි ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මේ මගේ නම දීලා තියෙන තැන් වලට ඔයාගේ නමක් දෙන්න ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් රතු පාටට කැමති නැත්නම් මෙන්න මේ රතු පාට මෙන්න මේ රතු පාට ඒව එහෙම එඩිට් කරගන්න පුළුවන් මේ විදිහට ඒක ටච් කරලා මෙන්න මෙතන තියෙනවා කලර් කියලා මේ කලර් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කැමති පාටක් දාන්න මෙන්න මේ විදිහට ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව ඒක වෙන්නේ ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් කැමති පාටක් දාගෙන මේ කැලෙන්ඩර් එක තව ටිකක් ලස්සනට එඩිට් කරගන්න ඔයාලට අවශ්‍ය විදිහට ඉතින් මෙන්න මේ විදිහට තමයි ලස්සන කැලෙන්ඩර් එකක් ඔයාගේ ෆොටෝ එකක් දාලා හදාගන්නේ ඉතින් යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න එයාලගේ ෆොටෝත් දාලා කැලෙන්ඩර් එකක් ඩිසයින් කරගන්න කියලා ඒ වගේම තමයි channel එකක් subscribe කරලා තියාගන්න මොකද මම ඉස්සරහටත් මේ වගේ ලස්සන කැලෙන්ඩර් ඩිසයින් අරන් එනවා ඉතින් අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු එතකන් ගිහින් එන්න වීඩියෝ එක බලපුවාල හැමෝටම ගොඩක් ස්තුතියි